අයිබොදරුණේ උසස් පෙළ ජයුපද්ධි තාක්ෂණේදය. අපි දොල පොදලත්ක සාච කරමිනි දොස් සිරිස්්‍රේණ හත් වන ඒකගේ පුතිේ හත්වනයකේ තමයි දොළ පුතාල දන්නවා උසස්තාක්ශක ශිල්පක්‍රම භවිතා කරලා ජීව සම්පත් කර්මාන්තය නිියලීමකපුතිේ ඉතින් හත්ත එකගේ පළවන කොටස සහ දෙවුණනකොට සමමනකට දොළපුතාලත්ක සාර්ථව සාකච්චා කරලා අවසන් කරලා දී පති අපි දැන් මේ සම්බන්ධ වෙන්නේ. ත්න එකගේ තුංග අනොට සත් එක් දලපුතාලන්ත එක් සාකච්චා කරන්න තුපපුතති සම්බන්ධවෙන් හරි හොඳයි බලමු දරුවුණේ. ඉතිින් දුපතේ බලන්න ජයුපදධධ තාක්ෂණවේදය උසස් පෙළ හත්තන එකගේ තුං අන කොඩස පොතති එකගේ තමයි උසස්ථාක්ෂණික ශිල්පක්‍රම යොදාගනිමින් ජලජීව සම්බාත් කර්මාන්තය නිියලයෙන්පුතේ ඒ අරත තුං අන කොටස ඒගේ තුං අන කොඩසපුොත විශේෂෙන්ම විස්සිිතුරු ජලජ පැලෑටි වගාාවගෙන දුයිපොතේ අප ේයෙන් දුල පුදලත්කම ැෙද කතා කරන්න බලාපුරොත්වන්නේ. තාමත්ම වැැදගත් එකකයක් කොටසක්පුතේ හත්තන එකේ තුංගන කොටස විසිතුරු ජලජ පැලැටි වග පපුති තාමත්ම වැදගත් ති මේ අරත අපි කතාගරන්නවා දරුවුණය ලංකාවේ ජනප්‍රියීම විසිතුරු ජලජ පැෑට ශේෂයෙන්ම අපනයනෙන් සොදාහා යොදා ගන්නය වගේම ද බුතිේ අපි ආරම මේ ජලජ පැළෑටි වගේ උසාහම මේ ජලජ පැට පැලැටි වල වැදගත් කම් ගැන කතාගරුණා බතේ වගේම. මේවා ප්‍රචාරණය කරන ආකාරය ගැන කතාරන්නා පපුතේ ප්‍රචාණ කරම ැන කතාරන එක ඒ වගේම කෝමද මේ ජාජ පලට අපනනසද සූදාන කරන්න ආකාර පිවදක් පපුතේ මේ ඒකීද විශේෂෙන් දල පපුතාලත් කතාරන්න පොතේ විශේෂෙන් මතකතතියාගන්න මේ ජාජ පලට වර හඳුනාගගේීම සහහි වගේ නම් අතකතියාගන්න පපුතේ විවාග හම අවුද්කම වගේ පොතේ හලතින විශේෂෙන් හවරන ප්‍රශනල විය ගත මාදී ප්‍රශ්නල සහ. රජනාමාදලේ පස්ටලට හොඳටම ප්‍රශ්නහන්න පුලුවන් එක කොඩටසක්වි දෙෙන පුතේ හත්තන ඒක කිය තුං අන කොටසසාපිට හඳුන්ල දෙන්න පුළුවන්. අතිශයේ වැදගත් කොඩසක්පුතේ ඇතටම මේක අපේ රට තුළ දියුණු කරන්න පුළුවන්. ජලජීවී වග කර්මාන්තය අතේ පුතේ ජයජීවන් වග කිරීමඇටතේ පත ජලජ ශාක වගා කිරීමට පුතේ තාම ඉහල අතන කම්බෙන්නේ ඒගේ ලොක ඉල්මක් ලෝකවෙෙන්න්න ොතුලොපති මේ සඳහත්තයෙන. දේශය වගේම විදේශී ඔපත විශේෂෙන්ම මේ විසිතුරු ජලජ පැළඇට වගේම ආහාරම මේ ජලජ පැළ ඇට තිය ොදරුවනි යිට ආරම්ම කරමදුේ පොතේ අපි හරි විසිතුරු ජලජ පෙැලඇටි වගේාඔබතේ අපි හත්වෙන ඒක තුගන කොටසක් එක්කයි දපතේ අපි සම්බන්ධුවෙන් බලමු යි් බලන්නපතේ විසිතුරු ජලජ පැළවැටි බලන්න ඔබේ ගෙදර තියෙන මත්සෙටැන් කියිය තුළ නැත්තාම් මත්්‍යපොකුණ තුළ වීදුරු ටැන්කි වෙන්න පුොළහන් ඔබ ශේෂෙන්ම සිසර මත්ස ව ගාවක් පවත්ව ගැන නන්දුවී පපුති. ඔබේ විදදුර ටැක තුළ නැතං සිමින්න්ති ටැන්කේ නැත්තන් ඔබේ පොුණනතුළ ෆොන්ඩකි. ඔබ මේ විසිතුරු ජලජ පැලෑඇටි වගාකල් ලැතිදී පොති බලන් ඉතාමත් අලංකාරත්වයක් එකතු කරුණාපුතේ මත්සේ ටැන්කියට ඒ වගේම මත්ස පැටවුන්ට ආරක්ෂාව ලබා දෙනවා අභිත්තර දමීම සොඳහා. උපස්තුර සපේනවදරුවන ඒ වගේම අපි දන්නවා ඇල්ගේ වරර්දධනය. අඩාළ කරනවාපුතේ ඇ ඇල්ගේ වර්ධනය නතරකිරීමට අඩාලකිරීමට හේතිවෙනවා දරුවනි රයිට් හරි ඒ වගේ විශේෂයෙන්ම මේ වියූහේ විශේෂෙන්ම ජලජීවී වගේා විය්යේ මනාව පවත්වාගැනීම සොඳහා වැදගත්වෙනවා දරුවනේ මේ ජලජය පැලඇටි වගාව රයිට් බලන්දරුවුණේ මේ විසිතුරු ජලජ පැලෑටි මේ ආකාර විසිතුරු ජලජ පැලෑටි බලන්න මේ ඔබ දැකල ඇති දරුවන මේ ජලීය තුළතියෙන මේ ගත්තහමදන්නු අපි ජලයේ පාවන නිමක්න අරදධ නිික්න විදයට දරුණන්නේ පොලටන් ජලේ පාන ජලජ පැවැ තියව පපුතිේ අපි දන්නවා සල්වීනිය ජපන් බරගේවා ඒවාගේ මාර්ධ නිමක්නනිවතියනවා දරුවුණේ ඒවාගේ නිමක්න ජලජ ශාකතියනවා දරුණේ මේ ලන්න ජලයේ තුළල සම්පූර්ණයෙන්ම ජලය තුළ වැඩන ශාකපපුතේ සම්පූර්ම ජලයේ තුළ වැඩන ශාකපතේ මේ බලන්න සම්පර්ම ජලය තුළ මේ මේ වග කල්ලතියනවා මේ බලන්න මේ පැළ විශේෂෙන්ම ජලජීවී වගේ විය්හ තුළ දරුවනේ ටැන්කි තාමත්ම ටැන්කේ අලංකරණය කිරීම සඳහා. අපි විසිතුරු මත්සේ වගාව කොටසේදී හත්තනය පලවිනි කොටසේදපුතේ මත්සෙ ටැන්කි සඳහා විදුරු මත්සේ ටැන්කෙ සදාහා ජලජෂක් හඳුන්වා දීම ගැන විශේෂෙන් මෙතනදිත් කතාකරා දරුණනේ අපි කිව මෙතනද අපි මේක දීර්ගවස්යෙන් සාගච්ඡා කරනවා කියලා දොල පුතාලත් එකක සදාහන්කර ඉතින් දියපුතේ බලන්න ඉතාමත්ම අලංකාර ලෙස මේ විසිතුරු ජලජ පැලඇටි අපිට දකින්න පුළුවන් ජලයේ පාවෙනඒ වගේම අර්ධ නිමක්න සහ නිමක්න විදියට මේ ජලජශාක අපිට හඳුරගන්න පුළුවන් ආකාර පුතේ තියෙන බලන්න මේ විසිතුරු ජලජ පැලෑටි හරි තවත් විසතුරු ජලජපැලටි ආකාර කිහිපයක් මේ බලන්න දරුණේ ඔබ මේ වර්ග දැකල ඇතිමි බලන්න ජලය තුළමී බලන්නමි විසිතුරු ජලජ පැලට ජජ පැලටි ආකාර දරුණ ර් ජලජ පැලටි ගණනාවක්තින දරුණනි විසිතුරු ජලජ පලටි හ් මීීම බලන්න දරුණි ඔල්ු වර්ගතින දරුණනි ඕලු නෙලුම් මානිල් වර්ගතියන දරුණනි ජලජ පැලේටි ් සිතුර ජ පැෑට වග පිබඳව ද ු පිතා කරන්න යන්නේ ශිෂින්ම මේ කොටස ඇතති ආහරමේ ජලජ පැෑට ගැත් කගන්න පුොතේ විශේෂයෙන්ම ජලජ පැෑටිවල වැදගත් කම් ගැනපි විශේෂෙන්ම මේක කොටසේද හත්තන ක තුන්ගන්න කොටසැටද දල තාලත්තක සාකච්චා කරන්න බලාපොරොත්ව ද හරි ඉස්සල්ල බලම්පොතේි කවුද මේ ජලජ පැලෑටියක් කියන්න කියලා බලන්නකො ජලයේ නිමගනව හරි වදපුතේ මනව එ ලොටන් පාමින් එමනැතං ජලයෙන් පිටතට නෙරා අපිට අර්ධනි මගන කියන්නක් පුළුවන් පුතේ ර වැඩන පැෑට තමයි පුතේ ජලජ පැලෑටිවිදියට හඳුුවන් ජලයේ නිමක්නව සම්පූර්ණයෙන්ම ජලයේ තුළ වැඩෙන ජලජ සාාකතිය නපතේ විසිතුර ජලජ පැළ ඇති. ඒවගේම ජල පාවිනයව ජලජ පෙැෑඇිති නපපුති සැල්වී නියා ජපන් ජබර ඇපති වගේ දේවල් ජලී පාවින ජජ පෙල ි ති නපති පොටීන් කලපිකිි වරවා ඒවගේම ආර්ධ නිමන ජලයෙන් අපි කියනවා පිටට නිරල ති න පතිේ ජලීෙන් පිට නිර්ලතිනවා ජලීන් පිටට නිරා වැඩෙන පතිය. නිමගන අරද නිමන පාවින්න. හරි එකක්. නිමක්නව සම්පූර්යෙන්ම ජලය තුළ නිමගනව ඒවගේම පාවෙමින් ජලයෙන් පිටතට නෙරා අර්ධ නිමක්නය. කොටසක් ජලය තුළ කොටසක් ජලයෙන් ඉවතට ජලයෙන් පිටතට නිරා අර්ධ නයවෙනවා. එහෙ නම් පුතේ ජලජ පැලෑටි කියලා කියන්නේ විශේෂයෙන්ම බලන්න පුතේ ජල නිමගනව පාවෙමින් හෝ ජලයෙන් පිටතට නිරා වැඩින පැළ ඇටි තමයි පතේ ජලජ පැලඇට කියලා සරලෝම හඳුන්වන්න බලන්න පතේ ජලජ පැලෑටි කියලා සරලූම හඳුන්වන්නේ කවදපුතේ ජලයේ නිමක්නව ජලය තුළෙහිගොල්ලු වැඩ ජලී නිමක්නෝකි පමිගුල්ලු ජලය තුළ ජලී ඇතුළත ජලී තුළ වැඩින්නේ. ඒ වගේම පාවෙමින් ෆලොටන් පාවෙනවා කවද පති අපි කියනවා කෞදපුතිේ පාවින කට්ටි සැල්වීනියා වගේ කට්ටේ පති ජපන් ජපන වගේ කට්ටි පුතිේ ජලයේ පාවිනවා සැල්වීනියාාවගේ කට්ටිය ඒවාගේ පතේ අඩක් ජලීන් ඉහලට තියෙන ඇපුති නතන් ජලයෙන් පිටතට නෙරලා තියෙන ඒගන අපි අවදයක කැන පුලන් කවුද කු අර්ධ නිමක්න කියලනේ පපුති අර්ධ නිවාක්න කිවොත් හරි රදිපති අඩක්. ජලයෙන් පිටතට නිර වරදනන භාගයක් ජලය තුළ තියෙන නිලුම් බලන්නකු නිෙලුම් ශාකය බලනොක භාගයක් ජලය තුළ තියන්නේ ජලය තුළ වැඩෙන්න්නේ. අඩක් ජලයෙන් පිටසට නිරලා වර්ධනය වෙනවා. අපි කෙනවා ජලයෙන් පිටතට නිරා වැඩෙන පැලෑට සමයිගෘත ජලජ පැලෑටි කියලා කියන්. එහනම් ජලජ පැලෑටි හැඳින්වීම අර්ථ දැක්වීම සඳහා මෙන්නම කර්ම තුළ ඒ ආකාරයෙන්ම නියමිත විදියට අන්තර්ගත වුණනොත් අඩංගුණොත් තමයිපතයේ ඒ අදාළ සම්පූර් ලකුණු තික හම්බ වෙන්න ඔට හිමිවින්න. ඒ සම්පූර්ණ ලකුණු ටික ගන්න අම්පපුතේ මෙන්න මේ කරනුටික විියහගත ප්‍රශ්නයකදී බට සම්පූර්ණ ලකුණු හම්බෙන් නැහැ. මෙන්න මේ ආකාරයට නිවැරදි ලෙස අර්ථ දැක්වීම සිදු කලේ නැත් අම්පපුතේ. එන අර්ථ දැක්වීම නිවැරදිව හරියටම ඒ අනිවාරයෙන්ම සඳහන්වී යතු කරුණු සඳහන් කරමින් අරථ දැක්වීම සහන් කරොත් තමයිපපුතේ. විය්ගතරජනා ප්‍රශ්නයකේදී ඔබට ඒ ැබන්න ලකුණු ටික හිමිවින් ඒ නම් පොති බලන්න මතක් කරගමම් බලන්න අපි කෞත ජලජ පැළෑට කියන්නේ ජලයේ නිමක්නව ඒ වගේම පාවිවින් හෝ ජලයෙන් ඉහලට නෙරා නත ජලයෙන් පිටතට නෙරා වර්ධනය වන පැළෑටි තමයිපතේ අපි හරි ජලජ පැලෑටි කියලා සරලෝම හඳුන්නන්න ජලී නිමක්නොවකන්නේ ජලය තුළ ජලයි පාවිමින් හෝ ජලයිෙන් පිටතට නෙරා ජලයෙන් පිටතට නිරලා අඩක් ජලය තුළ අඩක් ජලයින් පිටතන නිරා ජලයින් පිටතට නිෙරා වැඩින පැලෑටි තමයි දේ පපුති ජලජ පැලෑටි කියලා පිට සරලූම හඳුන්වන්න පුළුවන්වෙන් ජලජ පැලෑටි කියලා පිට සරලෝ හඳුන්න්න පුළුවෙන් ප හොඳයි ුති එනම් බලමු අපි හරි ජලයේ නිමගනව කියන වචන අනිවාර්රයම තියෙන් ඕනිපුුතේ පාවෙමින් එම නැත්තං හෝ ජලයන් පිටට නිරවාා වැඩි පැෑටි තමයි පුතේ ජලජ පැෑටි කියෙලා සරලුව හඳුන්න ඒටක අනිවාරීමම සඳහන් නොත්තමා පතේ ඊට අදාළල ලකුණ ඔබට හමුවෙන් හිමිවින් හරි ප්‍රධාන ලෙස්සය ජලජ පැලෑටි වගා කරන අරමුණු අනුව කොටස් දෙකයිපපුතේ ජෑි ප්‍රධානලෙස පුතේ ප්‍රධාන ලෙස්ස ජලජ පැලෑටි වගා කරන අරමුණු දෙකක් අනුව පතේ නැත්තං අරමුණ අනුව කොටස් දෙකයි පතේ. පුතේ හොඳට මතගතියාගන්න ප්‍රධාන ලෙස්සම ජලජ පැලෑටි වගා කරන අරමුණ අනුව ජලජ පැලෑටි වගා කරන අරමුණ අනුව ඒවා ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළන්පුතිේ ප්‍රධාන වශයෙන්ම දයේ පපුතිේ මේ ජලජ පැලෑටි හ ජලජ පැලෑටි වගාකරන අරමුණ අනුව බණකෘති මේ ජලජ පැලෑටි වගා කරන අරමුණ අනුව පුතේ ජලජ පැලෑටි වගා කරන අරමුණ අනුව ඒවා ප්‍රධාන කොටස් දෙකකට අපිට කාණ්ඩ කරලා දක්වන්න පුළහම් පුතේ ඒ ප්‍රධාන කොටස් දෙක තමයි පුතේ අංක එක විස්සිතුරු ජලජ පැටි වගාව අංක දෙක ආහාරමය ජලට පැලටි වග බලන්දරුවනේ මේ ජලජ පැළඇටි වගාව ප්‍රධාන විදිහයට පුතේ ජලජ පැළඇටි වගා කරන අරමුණ අනුව කොටස් දෙකයි පුතේ විසිතුරු ජලජ පැළෑටි වගාව සහ ආහාරමේ ජලජ පැළඇටි වගාව වශයෙන් පුතේ වගා කරන අරමුණ බලන්නකු ප්‍රධානවේස ජලජ පැළෑටි වගා කරන අරමුණ අනුව පුතේ කොටස් දෙකයි එකක් විසිතුරු ජලජ පැළෑටි සොඳහා වගාව සිදු කරවා පුතේ අනික ආරමේ ජලජ පැළෑටි සොඳහා වගව කරනවා විසිතුරු ජලජ පැලෑටි වගාවයි ආහාරමය. පැලටි වගවයි න මෙතැන් සිට පුතේ අපි දර්ග වස්යෙන් විසිතුරු ජලජ පැළලැටි වගේ හ ආහාර්මය ජලජ පැඩඇටි වගාව පිළිබඳව දුළ පුතාලත් එෙක සාකච්ඡා කරන්න බලාපපුොරොත්තුවේ නො දරුව. ් බලන්නකු පුතේ හිෙනම් මේ වැඩන ජලජ පරිසරය අනුව පුතේ විසිතුරු ජාලජ පැළඇටි වර්ගී කරණය කරන්න පුළුවන් මොකක් අනුවද පුතේ විසිරු ජලජ පැලටි වරගී කර නිරණායකවයම කල්දපුුත්තේ වැඩන ජලජ පරිසරය අනුව අන්න බලන්නක බුතේ හරිද මෙන්න පුතේ විසිතුරු ජලජ පැලෑටි වර්ගී කරන ප්‍රධාන නිර්ණායකයක් අපිට පුළුවහම් පුතේ විසිතුරු ජලජ පැලෑටි හරිද වර්ගී කරණයේ ප්‍රධාන නිරණායකයක් විදිහයට යුදාගත්තේ කවුද අපි මෙන්න මේ විසිතුරු ජලජ පැල ඇටි, වැඩෙන ජලජ පරිසරය අනුවපුතේ. වැඩෙන ජලජ පරිසරය අනුවපුතේ අපිට විසිතුරු ජලජ පැළ ඇටි, වර්ගීකරණය කිරීමේදී පපුති, වර්ග තුනකට බෙදන්න පුළුවන් පති නිමග්න ජලය තුළ වැඩෙන පුති. අංක දෙක අර්ධ නිමක්න අ භාගයක් ජලය තුළ ඉතුරි කොටස්ස ජලයෙන් පිටත. ජලයෙන් පිටතට නිරා වැඩිෙන කියලකිව පති අපි සහ තුන්වෙෙනක් කෙන පුතිේ ප්ලොටීන් පාවිෙන. එනම් මොකක්දපුති ආකාරතුන නිමගන අර්ද නිමන හරි නිමගන අරද නිමක්න පාවිෙන හරි එතුර අප දැන් කතා කරන්න එ මොනවද විසිතුු ජලපැලෑටිය වගා වී වැදගත්කම කියලා. මේ විසිතුරු ජලජ පැලටි වගේී වැදගත්කම් ගැන ඉදිවී පපුති අපි කතා කරන්න න් ඉසෙල්ලාම ඇත්තමට ඇත්ත වශයෙන්ම ප්‍රධානතම ව වැදගත්කමතමා පුති විසිතුරු ජලජ පැලට අපිට අලංකාරය සඳහාහ වග කරන්න පුළුවන් පපුති අපි දන්නවා අලංකාරවත් රු ජලජ පැළෑටි තියෙනවාපුතති ශේෂෙන් මේ මත්්‍ය ඒකක නැත්තාම් මත්සය පොකුණක මත්්‍යය වගා කරන ඒකේක අප න විීදුරු ටැන්කේක සෙමින්ත ටැන්කක නැත්තම් පපුති අපට පොකුණක අපිට මේ අලංකාරය සොඳහාපුතයේ විසිතුරු ජලජ පැළෑටි භාවිතා කරන්න පුළුවන් අපෙන් අහන්නේ මේ විසිතුරු ජලජ පැළෑටි වගාවේ වැදගත්කම එකක් අපි පුතිේ විසිතුරු ජලජ පැළෑටි අලංකාරය සොඳහා වගා කරනවා. වැදගත්කම තවයි එක අත්තමයි පුුතේ මේ විසිතුරු ජලජ පැළඇටි ජලජ ජීවීන්නට සෙවන හා ආරක්ෂාව සපේනවා. දැන් අපි මේ විසිතුරු මත්සේ වගා වියව්හ තුළට සිමන්ති ටැංකි මඩ පොකුණුමීදුරු ටැන්කි තුළට පුතේ අපි මෙන්න මේ ජලජ පැල ඇටි හදුන්නව දුන්නට පස්සේ විසිතුරු ජලජ පැළඇටි ඒ හදුන්වවාද මේ වැදගත්කමක් නැස්තම් මේ විසිතුරු ජලජ පැලෑඇටි ව වැදගත්කම් ඔලින්. එකක් තමයි පුතය අලංකරණයේ සඳහා වැදගත්වෙනවා විසිතුරු ජලජ පැලෑටි ඒවගේම පුතේ ජලජ ජීවීන් හට සෙවන සහ ආරක්ෂාව සපේනෝ දැන් අපි මත්සේ වගේ ඒකකයක් තුළ මේ විසිතුරු ජලජ පැලෑටි හඳුන්වාදීම තුළින් ඒවා තුළට මේව තුළ ජීවත්වන මත්සෙ පැටවුන් සඳහාපුති සෙවන වගේම ආරක්ෂාව සැපීම සඳහා මෙන්න මේ විසිතුරු ජලජ පැලෑටි වැදගත්වෙනවා පපුතේ විසිතුර ලජ පැලැටි වැදගත් වන ආකාරය එකක් ඒ වගාව වූගේ අලංකාරය සඳහා මේ පලටි අලංකාරවත්ව දින මේ පැලැටි තියනවා අදරුවනේ ජලජ ජීවීන් හට සේවන සහ ආරක්ෂාව සැපීම සඳහා වැදගත්වයෙනවා අදරුවුණේ ඒ වගේම මත්සේ අභිජන්නේ සඳහා උපස්තරයක් වෙනවා අපුතේ මේ ශංක පත්‍රමත බිත්තර තැන්පත් කිරීම සහ විුරුව ඇහැරීම සිදු කරනවා දරුවුණේ මස්සී එහි නං මේ මක්සි අභිජානනය සඳහා කොඳ උපස්තරයක් විදියට පුත අපිට ජලජශාක වඳුන්න්නන්න පුළුවන් නැත්තම් මේ විසිතුරු ජලජශාකොල් වැදගත්කමක් විදිේයට අපිට සඳහන් කරන්න පුළුවන් පතිේ. ඒ නම්පුතේ විශේෂෙන්ම අපිට මේ විසිතුරු ජලජ පැලෑටි වගාාවේ තවත් වැදගක්කමක් විදියට අපිට කියන්න පුළුවන් පුතේ ජලජජීවීන් හට සෙවන සහ ආරක්ෂාව සපයනවා. විශේෂයෙන් මේ මත්ස වගා විය්ගතුළට මේ අපි විසිිතුරු ජලජ පැල ඇටි හඳුන්නා දුන්නේ පස්සෙ පුතේ මත්සීන් සඳහා මත්සයන්ට සෙවන වගේම මත්සීන්ට ආවරණය වෙලායින්ඩ පුළුවන් මස්සයෙන්න්ට ආරක්ෂාව සපේන වියව විදිහයට පුතේ මේ විසිතුරු ජලජ පැලඇටි අපිට හඳන්නන්න පුළුවන්. ජලජ ජීවීන්නට සෙවන සහ ආරක්ෂාව සැපේනවා පුතේ. ඒවගේම අපි දන්නවා මේ බිත්තරදාන් දවශ්‍යකන්න උපස්තර විදිහයට මේවායි පත්්‍ර ජලජ පැළෑඇටවල ප්‍ර විශාල පත්‍ර පස්තර විදිහට මවාතින පපුතේ බිත්තර තැන්පත් කරන්න හා විතුරුව ඇහැරීම සිදු කරනවා දරුවුණේ අපි දන්න මස්සයෙන් විිත්තර තැන්පත් කරන මස්සයෙන්වවා විසුරුවාහන්න මස්සයෙන්වා මස්සයෙන් පෙනකුඩ සාදන මස්සයනින්වා රයිට් ඒවගේ නේ දරුවුණේ මොකේ තුළ බිත්තර රදෝගනඉන්න මස්සඉවා දරුවුණ ඉතින් පපුතේ හිනං තුින්නි කරන විදිනපිගන්න පුළා මස්සේ අභිජානය සඳහා උපත්තරයක් සපේවා ඒගේම ඔක්සිජන් ලබාදනේ ප්‍රභවයක් විදිර ක්‍රියා කරන අපි දන්නවා මේ ජලජ පැලෑටික් විසිතුරු ජලජ පැලෑට අපි දන්නවා මේ ජල ප්‍රභපතුළ ප්‍රභා සන්ස්ලේෂණය කරනු අයි ගුල්. මේ ප්‍රබා සම්ස්ලේෂණය කියන්නෙපුතේ අපි දන්නවා හිරවලිය තියෙනකොට රයිට් කාබන් ඩයික් සයිට් මගින් මේේදපුතිය සහ ජලය භාවිතා කරල කාබන් ඩක් සයිට් මගින් මේ ශූරයාගේ තාප ශක්තිය. රසායිනික ශක්තිය බවට තැම් පහපත් කරලා සහයි එක්දුරහයි ඕහයි O2 හැදෙනවා මෙන්න මේ ඔක්සිජන්පු තමා පපුතේ ජලයේ දියවෙන්නේ. රට් එහෙනම් මතගතියාගන්න පුතේ ඔක්සිජල් ලබාද ප්‍රභවයක් වෙනවා මේ ජලජශාක පෝඩ සිින්ත සිස් කොලින් කරල ඇතම් ප්‍රභාසම්ස්ේෂණ ජලජසාාක සිදුකර ලබන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලි හා ප්‍රතිඵාලයක් විදිට ඔක්සිජන් එක තුවෙනවා ජලයට දරුණේ එනම්. ඔක්සිජන් ලබාද මේ ප්‍රභවයක් විදියට ක්‍රියාත්ම වෙනවා ඒවාගේම පති නයි් ප්‍රජනී අපද්‍රිය අවශෝෂනය කරවා මේ සතුන්ගේ මේ විශේෂෙන්ම වගා විහුව තුළ එකතුවන අපද්‍රව්ිය නයිත ප්‍රජනීය අපද්‍රාවිය පුතේ අවශෝෂණය සිදු කිරීම සිදුරු නයි ප්‍රජනීය අපදවිය අවශෝෂය අපිදන්නවා විශේෂණම මේ විස හිත ද්‍රවිය විශේෂ නයිත්‍රජනය අපද්‍රාවීට මස්සයන්ට විස හිතය පති ඒවා අවශෝෂණය කිරීම සිදු කරනවා විේෂෙන් මේ ාලජ පැලට මගින් පපුතේ විසිතුරු ජාජ පැලට මගේින් නයිට් ප්‍රජනී අපදාවී අවශෝෂණය සිදු කිරීමම් සිදු කරනා පපුතේ යිට මඟනිතන්නේ දුල පුතාලට ඉතාමත්ම පැහැදිලි යිට් මෙන්නපුතිේ අප ශ්‍රී ලංකාවේ බහුලුවම වගා කරන වෙළඳ පොල සඳහා වැඩිම ඉල්මත්වෙන විසිතුරු ජල සාකටකය පති අපි කතා කරඩයන්නේ බලන්න බැකෝපා වැල්ස් නාරියා කැබෝම්බා ඇපොනජටෝන් සැගිටාරියා බලන්න දරුවනේ ඉඩ පස්සේ කිප්ට්‍රකයින්තින දරුවනේ නෙද ක්‍රිප්ට්‍රකයින්තිනා පති ඒවගේ ලිම් නෝ ිලා තිය පුතේ ලිම් නෝෆිලා රයි් මෙන්න පපුතේ ලංකාව බහුලුවම වගා කරන වෙළඳ පොල සුඳා වැඩුම ඉල්ුමත් තියෙන විසිතුරු ජලදසාක් බැකූපා වැල්ස්නාරරියා වැලිස්නාරියය කිලත් කියෙන පපුතේ කැබෝම්බාඇපොනජටන් සැගිටාරියාීට පස්සේ යි් ඊට පස්සේ පුත අපිට ගන්න පුළුවන් ක්‍රිප්්‍රොක්ලයින් කියෙනාපුති ඉළඟට ලිම් නෝෆිලා මෙන්න පුතිේ ශ්‍රී ලංකාවේ බහුලුවම වගා කරන වෙළඳ පොල වැඩිම ඉල්ලුමක් සයිත විසිතුරු ජලජශාක වරග ටික කියවය දපුති එකයි බැක උපානේ දෙකයිවැල්ස්නාරියා කැබෝ ඔම්බ තුනයි හතරයි පහයි හයයි හතක් ගැන කතාගරන්න අබතේ හරි හරි මෙන්න ලංකාවේ බහුලෝම බගා කන්න වෙළඳ බල සුඳා වැඩුම ඉල්මක් සහිත විසිතුරු ජලජ ශාකවර්ගටි හර මෙන්න බැකෝප මෙන්න බැකෝප බලන්න බැකෝප ශාකය බලන්න බැකෝප මෙන්න තේ බැකෝපා ර් මෙ බැකෝපා ලංකාවේ බහුලෝම වගා කරන වෙළඳපොල සඳහා වැඩිම ඉල්ලු මක් සයිහිත විසතුරු ජලශක් මේ අතමාපතේ ලංකාවේ බහුලෝම වගාරන මේකුල තමයි මේ මේ සෙට්ටක එකක්ෙනෙක් මේ ලන් බිසට්ට එකෙනෙක් ශ්‍රී ලංකාවේ බහුලෝම වගා කරන ශ්‍රී ලංකාවේ බහුලෝම වගා කරන වැඩිම වෙළඳ පොල ඉල්ලු මක් සයිත ජලජිෂ විස්සතුරු ජලජසාාකා කාරයක් බැකෝපා බනපත බැකෝපා කෞද මේගොල්ල ්‍රී ලංකාවේ බහුලෝම වගා කරන ශී ලංකාවේ බහුල වශයෙන්ම වගා කරන වෙළඳ පොල සොඳහා වැඩි ඉල්ලුමක් සහිත වෙළඳ පොල සොඳහා වැඩි ඉල්ලුමක් සහිත විසිතුරු ජලජෂාක වරට කවුද ඔන්න මෙන්න බැකෝපා අදුරගන්න බැකෝපා ර බැකූපා ඔන්න අතුර ගන්න බැකපා දට ති ලොකරලති නන්න බැකෝපා හරි ලංකාවේ වැඩිම වෙද පොල ඉල්ල මත්තිීන වට්නාාක මත්තිීන විසිතුරු ජලජෂාකාකාරය බැකෝපා මෙන්න කෞද වලිස්නාරය මෙන බැලිස්නාරරිියන ශා මේ වන්න මත්සේක ඇසල ඉන්න බලන්න මේ මස්සේ කසල ඉන්න මස්සයට සැඟවිවෙල ඉන්ද අවස්ථාවක් සෙවන සැේන මස්යට සැඟ වෙල ඉන්ද අවස්ථාව සේන අරක්ෂල සපන මක්සේට නදති ඒවාගේම මස්සයෙන් අභිජනන උපස්තර විදිහයට මේවා ක්‍රියාත්මක වනාා පති බල මොනතර අලංකාරද කියලා සමල්ම ජලේ තුළ වැඩ නි පුති බලනොක ජලයේ තුළ වැඩෙනි ජලයේ නිමක් නෝ වැඩිෙශකයක් වගෙන බති වැිස්නාරයා වැලිස්නාාරිය කැබෝම්බ බල මොනතරම් අලංකාරවද කියල බලන පුති කැබෝම්බ ෆයි කැබෝම්බ මෙ අපි වැලිස්නාරියයාපුතිේ

වැඩිව ආර්ථක මේ වටනාක මත්දක් වන ජලජශාක සැගිටාරියා සැගිටාය බල මොන තරම් අලංකාරවද බලන්න පති මොන තරං අලංකාරද බලන්න බලඩ ක්‍රිප්ට්‍රොකයින් බලඩ න් ලිමෝෆී ෝෆ අලංකාරුවත් ඉතාමත් අලංකාරුවත් විසිතුරු ජලජ පැලවැියට හඳුරන්න පුළන්දු හරි එතකට අපි බලවා දැන් විසිතුරු ජලජශාක වගා ක්‍රම ගැන බලපති පතිේි ැම්බලන් න්න දුළ පුතත්ෙක් සාකච්ා කරන්න ැන මොවාද ර ලජ සාකනැත්තන් ජ පැලෑට වගා ක්‍රම ගැනකුතේ හරි විස්තුරු ජජ පැලටි වගේක්‍රම අපි තරන්නනපතේ මේ විසතුරු ජලජපැලැට වගා ක්‍රම ගැන විශේෂෙන්ම මඩපොකුණු තුළ ජලජ පැලවැට වගාව ගෙන අපි මුලින් දුරපුතාලට මතකඇති අපි විශේෂෙන්ම මේ විසතුරු මසුනුත් මේ මඩපකුණු තුළ වගා කලා ඒවගේම ආහාරම මසුරුත් මඩපොකුණු තුළ වගා කළ ඊ අමුතුර විසරුතු මසුන් වවිදුරු ටැකික තුළ සහ අපි මින්ති ටැග තුළ වගා කළලාපුතේ හරි අපි විදුර ටැන්කයක් සකස්කරගන්න ආ කාරයක් කතා කර පන්ති කාමරේ ගෙදර දී පන්තිකාමරක්සා ගෙදර දිලට අපි ආරමය මසන් පපුතේ මඩ පොකුණු තුළ වගා කලලා කොට තුළ වග කළ ඩුතුළ වගලාපපුේ සිමින්ති ටැන්කි තුළත් ැකි තුළත් වගේ කිරීම ේදුක යන තැද නවත් අප මේ විසිතුරු ජලජසාාක විසිතුරු ජලජශාක වග ක්‍රම ගැන කර නගර පොතේ විශේෂෙන් මඩ පපොුණ තුළ සිතුු ජශාක වග ක්‍රම විශේෂෙන් අපි කතාකරන්න. න්න විසිතුරු ජලජශාක වගා කරන්න. ඒ අනති පති මේ මඩ පොකුණු තුළ ජලජ පැලෑටි වගාවයි කතා කරන්නේ. ්‍රයිට් ඉතිං අරවගේම ඉස්සෙල්ලාමත් මේ පොකුණු තෑදීම සඳහා ස්ථානයක් තෝරගන්න ඕනි පපුති. ්‍රයි් ඒ වගේම ඒ ස්ථානයේ උපස්තරයේ සකසාගන්න ඕනිපුති. ජලජශාක වර්ග අනුව ජළමට්ටම පවත්වාගැනීම පති නිමගනද අර්ධ නිමක්නද පාවිනද ජලයේ පාාවෙනද අන්නේ ආකාරය අනුව, ජලජ ශාක වර්ගය අනුව ෝටල් ලෙවල් එක පවත්තා ගන්නවානි වතුර මට්ටම පවත්වා ගන්න ඕනි පති අපිගෙනවා ජලමට්ටම පවත්වාගන්න ඕනි හරි ජලී ගුණාත්මකභාව පවත්වාගෙන පතිේ ජලයේ කොලිට එක ජලී තත්ත්ය පවත්තගන්න ඕනේ සිමින්ති ටැන්කි තුළ වගාව සිදු කරනා පතිය. ටැංකය පතුළ පොහොර යොදා පෝෂණය කිරීම හා බොරුලියයොදන්න ඕන පති පැළ සිටිවීම සිදු කරන්න ඕන ඒවගේම බදුන් තුළ පැළ සිටුවීම කරන්නත් පුළුව. ද අපිතා කරන්නේ මේ විසිතුරු ජලජ පැළ ඇටි වග ක්‍රම ගැෙන දැන් අපි අදහසක් කාව. මඩ පොකුණු තුළ මේ විසිතූ ජලජ පැළඇටි වගා කරන්න පුලන් ෙසි පස්න නෑ ඒ සඳහා. අපි පොකුණ සෑදීම සඳහා ස්ථානයක් සුදු සුස්ථානයක් තෝර ගණ්ඩුවනි දරුවනේ මඩ පොකුණක් හදන් ඒවගේම අපි උපස්තරය සකස් කරගන්න ඕන පැළ සිටුවීම සිදු කරන උපස්තරයේ සකස්කරගැනීම අවශ්‍යයි එතනද අපි මේ ජලජ ශාක වර්ගය අනුවපති, විශේෂයෙන්ම ජලමට්ටම පවත්වා ගැනීම වැදගත්තෙෙනු ජලජ ශාකවර්ගයනු ජලමට්ටම පවත්වා ගැනීම වැදගත්තනා පපුතේ නිවාක්න අරධ නිමන පොටීන් පාවෙන විදියට නිදරුණ සිමින්ති තැන්කි තුළබගා කරවා දරුණේ ටැන්කේ පතුළට පොහොර යොදලා පෝෂණය කිරීම හා ොරොලු දන්න කරන්න පුළුවන් පති පැල සිටුවීම ඒවාගේම පැල සිටුවම් පොති සිටුවීමදී අපි මේ පැල බඳුන් තුළ සිටුවීම සිි කරන්න පුළුව බඳන් තුළ පැළ සිටිවීමත් සිදු කරන්න පුළුවන් මේ විසිතුරු ජදල් පැ ඇටි බඳුන්තුළ වගා කිරම් බඳුන්තුළ සිටුවීමත් සිදු කරන්න පුළහන් හැකයවත් තියෙනොදරු හරි ඊලඟට මීට අමතරුව පහසදහන් වගාක්‍රම යොදාගන්න පුළහන් පොතති බලන්ඩ ජලරෝපිත වගාවපති මීට අමතරුව අපි කතාකරපු වගා ක්‍රමලට අමතුර ජලරෝපිත වගා ග්‍රී හ ස්තු වගා පපුති හරිතාගාර තුළ වගාව ඒ වගේම පොලිටනල් සහල ඇත්තවස් තුළ පොලිතගුමංහල ඇත්තවස් තුළ හතර පාත්ති තුළ පෝච්චි තුළ අපිට වගා කරන්න පුළුවන් විස්තුරු ජල පැලට ජල පෙලෑටි වගරන්න පුළුවන් මේි කහතා කර ක්‍රම ලට අමතරෝ ජලජ පෙලැටි වගාක්‍රම මෙන් මේ ජල පැලට අගතර යදාගන්න පුළුවන්පතති ජ රෝපත වගාව ේද හුහුණනි කල්්ක ජලරෝපිත වගා යොදාගන්න පුළුවන් පපුති Greenන් හ්තුළ වගා කරන්න පුළන් පතිේ හරිතාගාරතුළ වගාරන්න පුළන් පාලිත පරිසරතත්ත්වයට දී පරිසරතත්ව පානෙ කල පොටක් ඇක්කල්් කියලකින්වා නදබති පලිත පරිසර ත්වයටඇති ෝග වගාකිරීමේදී විශේෂෙන් අපිට මේ ජලරෝපිත වගේ පද්්‍යති පත්ත කරන්න පුළන් යෝගෙන් රිතාගර් පොලිටනල් තුළ පොලිතිං උමන්හා ලැත්හ උස්තුනපුති අපි දන්නවා මේ පැල්ල රැකබලාගන්නා සහ විශේෂෙන් අපි දන්නව මේ ැත්හුස්්‍ය එකක් කියලාක කිය නේදරු. තුර ඕකට් වැෙනනි පැල අදැ ඔගුලු පෙරදි ොට ි ගාඩන හලාල යනකොටමගේ දරසක තක්මටකක් ඇතුලට යනකොට ගොට මේමගේ ලැව දෙගන්නපුළුවන් මේ ඕකඩ් ඇන්තුරීම්මගේ පැල ඒවා රැක බලාගන්න ස්ථානයක් තිීලතරේ ස්ථානයක් අපට හඳුන්න පුළන් පති ලත්්හවසකක් කලෙ සද ඒවාක්ේ ප්‍රක බලාගනීම සදා කටයුතුසිදුකන්න ස්ථානයක් තියල තිනතෙන් සහ මේ අපිට විශේෂන්ම තවත් ආකාරයක් වවෙට හඳුන්න්න පුළුවන් පති පාත්ති තුලසාහ මේ පෝච්චි තුළ මේ වගා කිරීම සිදු කරන්න පුළන් පපුත පාත්ති තුළ සහ පෝච්චි තුළ මේ වගා කිරීම සිදු කරන්න පුළුවන්. ජලජ පැලට ප්‍රචාණය කරන්න පුළුවන් ක්‍රමපුතයට බස්සේ අන්න බලන්ක මේවා මේ ප්‍රචාණය කරන්න පුළුවන් ක්‍රමත්පුතේ වැද ගත්තන විශේෂෙන් මේ. වගේ නවශාක ලබාගේනීම ජලජශාකෝල ප්‍රජන කරම ගැන විශේෂෙන් කතා කරද. අපිට මේ ජලජශාක අින් කොහොමද පැල ලබාගන්නවා ප්‍රචාරණය කරගන්න කොහොමදති කියෙනෙක සම්බන්ධෙන් කතා කරනට ඊල්ළඟට අපිට විශේෂම වැ ගත්වෙන මොවාද මේ ජලජශාක ප්‍රචාරණකරෝ කොහොමද ජලජශාක ප්‍රචාණය කරගන්න කියෙනෙක රයිට් ඉතිං ලිංගික ප්‍රචාර්ණය වගින් කරන්න පුළන් පොති අපිදන්ව ශසාකයක පුංහා ජායා ජන්මානු සම්සේචනයින් සිදන නැත්තාම් ජන්මානු සම්ේජනයමගින් තම පතේ ලිගි ප්‍රජනය සිදුවෙන්න්න. අපි න අලිංගක ප්‍රජනයේදී ජන්මානු හාවීමක් සිදුවෙන් නැහැ. ශාකක වර්ද කටස්මගින් තමයි නවශක්ක ලබාගන්න. අපිෙන අලිග ප්‍රජනයේදී අපට කෝන ලබාගන්න පුළුවගේ කියන ෝනයක් කියන්නේ මෞෂාකයට සරව සමපිට පතක් පොතේ කලෝනයක් කියන්න. ඉතිං අලිංග ප්‍රජනයේදී පුතේ නැත්තං අපි කියනවා. වර්ධක ප්‍රජනය කිය නැන් අලි ප්‍රානය කියන කළල වර්දක ප්‍රජනයේ වර්දක ප්‍රාණය කියයනකුළන් අලිංගික ප්‍රචානයයේ විධ නංවලින් හඳුන්වන්නේකම දෙයක් පුතේ එතකොට අලිගික ප්‍රාණයේ නැත්තම් වර්ධක ප්‍රචානයයේදී සිදුවවෙන්නේ පුතේ අපි ශාකයක වර්ධක කොටසක් මගින් නවශාක ලබා ගැනීමේ ක්‍රියාවලිය අපි තැඳ කෙනවා ජන්මානු හාවීමකින් තොරව පුතේ පුංසාහ ජායාාවස්සයෙන් ජන්මානු හාවීමක් සිද්ධුවෙන් නැ ජන්මානු මොනාද පුංජන්මානු කියන්නේ ශුක්්‍රාණු ජයජන්වාන ක කියෙන ොනොද ඩිම්බ මේ ශුක්‍රාණුසාහ ඩිම්බ සංසේජනය වෙලා නේදපුතේ යුක්තානුවක් අදල නෙමේ කලේ විකස්සනය වෙලා අපි දන්නවා නවශාකයක් හැදෙනවාපුති. අපි එකට බීජමගින් සිදුවන ප්‍රචාණය කියලත් කියවා බති. ඉතිං අපි දන්නවා ශාකවල සිදුවන ලිංගික ප්‍රචාරණය නැත්තන් ලිංගික ප්‍රජනය සිදුවන්නේ ජන්මානු හාවීමකින් සිදුවන ප්‍රචාරණ කරමයක්. පති අලි ්‍රචාන්න ක්‍රමීනත්තන් වර්දක ප්‍රචාර්මයේදී අපි දන්නවා ජන්මානු හාවීමකින් තොරව. ශාකයක වර්ධ කොටස්මගින් පතිේ මොන අදදුදහන් අතු කැබලි දන්නඩු කැබලි මුල් කැබලි පත්‍ර කැබලි ඔ ක් ට ල් ද මට රෝ ග අතු කැල්ල ද නකිෙන. අප්‍රිකන් වයිලට් බිගෝනි අක්කපාන පත්ත්‍ර වගේ කිිනල ඒවා මේතෙත් පස්මත තිබ්බහම් පුතේ අප රට කෑලෙ හරි කමිකාල හර අදවල පත් රෘන්තේ පසට අටක පහම වගේ නශසාකහට ගන්න පුතේ හැබැයි පුතේ මතක තියාගන්ඩ ලිංගික ප්‍රජනයේදී අපිට ලැබෙන්න්නේ පුතේ නව ප්‍රබීදෙන ඇයි පුංසාහ ජායාජන්මානු සංසේචනයෙන් පතේ අම්මගේ තාත්ක දෙන්නගේට ලක්ෂණ සංකලනය වෙච්චේ නවජීවිියක් ලැබෙන්නේ නව ප්‍රබේදයක් අලුත්ජීවියෙක් ලැබින්. අම්මවත්තාත්තවත්නවෙේ අම්මගේ තාත්තකයි දෙන්නගේම ලක්‍ෂණ සංකලනය වෙච්ච. නවජීවයෙක් නව ප්‍රබේදන ඇතිවෙන්නේ. නමුත් අලිංගීක ප්‍රචාරණයේදී නැත්තං වර්ධක ප්‍රචාරණ කරපු මගින්. අපි මෞෂාකයට සර්වසම මෞෂාකයේ ලක්‍ෂණවලට හැමතින්ම සමාන දුහිතෘූෂාක පරම්පරාවක්තමයි පතේ. අලිගේි ප්‍රචාක් දී නත්තන් අලින්ක ප්‍රජනයේදී අපිට ලබාගන්න පුළුවන් අපඒකට කියනවා කලෝනයක් කියලනේ කෝනයක් මෞෂාකයටට සරව සම පිටමතක් අප කෝනයක් කියන ඔගුල දන්න ලක කෝනකරන තාක්ෂන භාවිත කල හැද මුලින් ැටුවක් දොලි කියලන මියගගේ දැන්ටවොස කට කලින් න ඇති මවට මෞෂාකයට මවට සරෝ සම පිටමතත්තමයි පුති කෝනයක් කියලකින් ඒනම් අපි බලමු විශේෂෙන්ම පුතේ මේ විසිතුරු ජලජශාක ප්‍රචාරණ ක්‍රම ගැන කතාරන්න යනකොට පුතේ විශේෂයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් මේ ගොල්ලොන්ගේ ලිංගික ප්‍රචාරණය සිදුවනාා පපුතේ අර ජන්මානු හාවීමකින් සිදුවන ලිංග පචාරනය නැත ලිංගික ප්‍රජානය කියලත්ව කලිට මේක ලිංගි ප්‍රාරණය කියන්න පුල ලිංග ප්‍රජනය කියන්න පුල ඉති ලිංගික ප්‍රචාරණයේදී ජන්මානු හාවීමකින් සිදුවෙන් පුංසා ජාය වස දැන් ඇතනම අපිට දැන් ඒවාගේ ලිගි ප්‍රචාණයේද ජන්මානු හාාවීමක් සිදුවෙන් නැහැපුති. ජන්මානු හාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස්මගේින් අනවශසාාක ලබා ගැනීම අතු කැබලි දඩු කැබලි පත්‍ර කැබැලි මුල් කැබලි අරයිස්ෝම අප ස්භාභවික වර්ධක ප්‍රචාණකම දිනකින් රයිසෝම කූම ඇපොති බල්බදාවක ගොඩු කළ වගේ දේවල් අර්තා පල් කැන ස්කන්ධ ආකාන්ද මෙදපති බල්ව කියන ලුණුනි අපි දන්නවානේ රයිසෝම කියන්නේ කහා ඉංගුරු කැනස් පොළොට සමාන්තරෝ දවන හදාන්පතේ භූගත කදන් පොලොට සමමාන්තරෝ න භූගතකදන් ඉඟුරු වගේ දේවල් කහ කැනස් දෙන කෝම කිරියල වගේ වනේද පුතේ ඉරි පස්ස තව කෞද පුතේ අපිට ස්කන්ධාකන්ද අර්තාපල්ලොල කදේ පාර්ෂික පාර්ෂිකෝන පුතේ මිගරියාත් අර්තාාපල් හට ගන්න. අපි දන්නවාන පතේ හරයිට් හරි ඒවා වර්ධක ප්‍රචාරණක. එකැන් අපිගැන මේ මොනෝද මේේ ස්ොභාවික වර්ධක ප්‍රචාරණකම්ම. හ ඒවා ජන්මානු හාවීමකින් තොරව ශාකයක නවකො. ශාකක වර්ද කොටස් මගේ ජමානු හාවිකග තුර ශාක වර්ද කටස් මගේ නව ශක ලබාගෙනවත් ොයි වර්ධක ප්‍රචානක කිය අලින්ග ප්‍රාන කරම භ වි ලිගක ප්‍රානකගේ කෘති මාලින්ගගේ ප්‍රානකම තියන ති ර්දක ප්‍රචාන කරම ශාකෝල පි ගැගෙන තියනවා පට රෝපන කතිම ප්‍රාන කරම පුතියල් නද ති කෘතිම වර්ද ප්‍රචාන ක්‍රමය. ඒගේම අපිට කියන්න පුළන්පුතේ බද්ධකිරීම සහ ඒවාගේ ලේර් කිරීමත් අපට හඳුන්න්න පුුවන් මේ කෘතිම ප්‍රචාරණවර්ධක ප්‍රචානණ කකමවිදර. එහනම් පුතේ අපිට විශේෂයෙන්ම මේකදම ජලජ පැලෑඇයට ප්‍රචාණය කරන්න පුළන් ක්‍රම විදියට පුතේ ලිංගික ප්‍රචාරණය ඒවාගේම අලිංගි ප්‍රචාණය ්‍රයිට් හරිද මෙන්න බලන්න ලිංගික ප්‍රචාරණයදී මේරූ බීජ අන්න අපි කිවවා බීජමගින් ප්‍රචානයයට අප ලංගි ප්‍රචාණය කියලා හඳුන් වනා කියලා. බාන ලිංග ප්‍රචාරණයේදී මේරු බීජ තෙත් පස්සොලට යටකිරීමෙන් නව පැල ලබා ගණ්ඩ පුළුවන් අන්න. ඒකදී ලැබෙන්නේ අලුත් පැල අපි කියනවා ඒවට අපි කියන්නේ මොනවාද ඒවට අප කියන්නේ කෝන කියලා ලිංගික ප්‍රචාරණයේදී අපිදන්නවා බීජ මගින් සිදුවර ප්‍රචාණයේ දී පපුතේ අපිදන්නවා මේකදී මෞෂාගේයට සරස්සම පිට පතක් ලැබන්නේ. මෞසහ පියා කියෙන දෙලගේම පුං සහ ජායාකෙන ජන්මානු හාවීමෙන් ජන්මානු සංසේචනයෙන් පපුතේ ඇතිවෙන්නේ නව ප්‍රබේදන සහිත ශාකයක් නවලක්ෂණ සහිත ශාකයක් ලැබෙන. හැබැයි අලිංග ප්‍රචාරණ ක්‍රමෝල්ද එවනවේ පති, මෞෂාකයට හැමමාතින්වු සමාන මෞෂාකයට සරවසම පිට ත්මයි පපති අලිංග ප්‍රචානය දෙලැබෙනට රයිට් ම ත ඒතාමත්ම පැහදිරී දුර පුදාලට ඒටල්. හරි ඒනං අපිට ජලජ පලෑට ප්‍රචාණය කරන්න පුළුවන් ක්‍රමවිදියට ලිංග ප්‍රචාණය සහ. ිි ප්‍රචාරණය හඳුන්න්න පුළාන් පුතේ ශේෂයෙන්ම ලිංගිග ප්‍රචාරණයේද බපුතේ මේරු බීජ හොඳින් මේරු බීජ ලබාගෙන පුතේ ලිංගිග ප්‍රචාරණයේද මේේරු බීජ තෙත් පස්සුල යට කිරීමෙන් පුතේ තෙත පස්සොල යට කිරීමෙන් අපිට නව පැළ ලබා ගැනීමට හැකියාවක් තින අලුත් පැළ ලබා ගැනීමට හැකියාවක් තියෙනවදරුවනි හරි මේ බලන් දරුවේ උදාහරට එකක් දිීතිනවොදරුවුණේනජටන් දී තිනාබති එ දීලතිෙන බලන්න මේ බලන් වර්ධක ප්‍රචාරණය ඇත ලිංගි ප්‍රචාණය සහ අලිංගික ප්‍රචාණය සඳහා බීජ මගින් ප්‍රචාරණය සහ ඒවගේ අපිට කියන පුළන් දරුවුණේ බීජ මගින් ප්‍රචාරණය සහ ඒවගේම වර්ධක කොටස් මගින් සිදුවන අලිගි ප්‍රචාණය සඳහා උදාහරන් දිලතින දරුවනි ඒවගේ අලිංගිග ප්‍රචාරණයේ දී අපි කිව වර්ධ කොටස්මගින් තමයි ප්‍රචාරණය සිදුවෙන් ඒකන් ජන්මානු හාවීමක් සිද්ධ වෙන්න හැදුවයි පති පුං සහ ජයාවසින් ජන්මානු හාවීමකින් තොරව ශාකයක වර්ධ කොටස්මගින් තයි නවශාකලාගන්න පුළුවන්ින් ද තියාරගගේ පහත්තු කැබලි දඩු කැබලි මුල් කැබලි පත්ත්‍ර කැබලි අන්න ශාකක වර්ධක කොටස් හරි එහෙනම් පුතේ මතකතියාගණ්ඩ අලිංගික ප්‍රචාරණයේ දී වර්ධ කොටස් මගින් තමයි ප්‍රචාරණයේ සිදුවෙන් ශාකයක වර්ධක කොටස් මගෙනයි පුතේ අලිංගික ප්‍රචාරණයේදී විශේෂෙන්ම මේ ප්‍රචාරණයේ සිදුවෙන්මි ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් වර්ධ කටස් කෞදපුතේ දඩු කැබල බල්බ සහ රයිසූම් මේ බූගතඳන් බල්බ කියන්නේ භූගතඳන් රයිසෝම කියන්නේ භූගත කඳන් ඒගේ ද රණස්ල පොලෝමත දි දවක රනස්ල ගොටු කල ස්ටෝපිරි වගේ කටේ උදාහරණයන කියන්න පුළන් රනස්ල කියලාිිය ගොුණන් කියන්නේ පොලෝමත දිවඳන් දාවක ඒගේ පුෂ්ප රුන්ත පුෂ්පරුන්ත. ඒවත් අපි මෙ මේවත් පුතිේ වරද කොට ස්චුදයට ශාකෝල. යගන ළා විශෂෙන්ම අපි මේකෙදී අපි කිවේ විසිිතුරු ජලජ පැළ ඇටි වගවේදී දඩු කැබලි බල්බ සහ රයිසෝම දාවක පුෂ්පගෘන්ත යොදා ගන්න පුළා මේ තියන්නේ අලිංගික ප්‍රචාරණයේදී වර්ධක කොට මගින් ප්‍රචාරණය සාහකයක වරර්දක කොට ස්මගින් සිදුවන ප්‍රාරණය තමමා අලංගික ප්‍රචාරණය ඒ සුඳහා භාවිතා කරන්න පුළන් වර්ධද කොටස් තමාපුතේ මේ තියෙන්නේ දඩු කැබලි බල්බ සහ රයිසෝමවත් භූගත්ත හඳන් දාවක රණස්ලා ඒවගේම පුෂ්පවරුන්ත. ඉහත කමවලට අමතරෝ වර්තමානයේ ශුද්‍ර ප්‍රචාරණය මගින් වානිජව ජලජ පැලෑටි නිෂ්පාදනය සිදු කරණා බලන්න පුතේ ශුද්්‍ර ප්‍රචාරණය කියන්න. පටකරෝපයනම අවස්ථාවකෘතීම වර්ධක ප්‍රචාණ ක්‍රමයක්ි තිද අපිට හඳුන්න පුළුවන්. ඉතිං අපි දන්නආපුතේ පටකරෝපන අවස්ථාවක් තමයි ශුද්‍ර ප්‍රචාරණය කියන්නේ විශේෂයෙන්ම අපි ව්‍යාපාරයක් විදියට වගාවක් සිදුකරනකොට අපනයිනයේ සඳහා විසිතුරු පත්ත්‍රික ජලජෂාක අපි නිෂ්පාධනය කරනවා වගාකරනවාවෙන්න පුළුවන් ඒකද අපිට ව්‍යාපාරයක් විදියටට බිස්්නස් එකක් විදියට මේ කරනකට පුතේ අපිට එකාකාරී නිරෝගී පළ විශාල සංඛ්‍යියාවක් එකවර ලබා ගණ්ඩ අවශ්‍යයන අදරුවන. එහෙනම් විශේෂයෙන්ම එකකාකාරරි නිරෝගී පල විශේෂෙන්ම වෛරස් ප්‍රතිරෝධී පැලාපිට සුද්‍ර ප්‍රචාණය දියදාගන්න පුළන්දුවේ පපතේ ොඳට මකතියා ගන්න ශුද්්‍ර ප්‍රචාරණය සහ පටකරෝපනය වෙනස්වබට ඉතාමත්තුව හොඳින් අවබෝධ කරගන්න පුළුවන් න්නන විශේෂයෙන් අපට පටකරූපනයේදී. ශාකයක ඕනෑම සජීවී පටකයක් පුතේ අපිට කෘතිීම රෝපන මාධ්‍යත් තුළ. ඒවාගේම අපූති තත්ත්ව ඇයටතිේ ජීවානු හරිත තත්ත්ව යටතේපුතේ අපිට කෘතිීම රෝපන මාධ්‍යයක්ත් තුළ. පාලිත පරිසර තත්ත්ව යට තේ වගා කරල නව පැල ලබාගන්න පුළුවන් නවශාක ලබාගන්න පුළුවන් ක්‍රමයක් විදියටට පටකරූපට තාක්ෂණය හඳුවන්න පුළුවන්. පටක රෝපනේව තවත් එෙක් අවස්ථාවක් විට යදීමක් විදි අපට ශුද්්‍ර ප්‍රාණය හඳුන්න්න පුළුවන්. ශේෂයෙන්ම ශුද්‍ර ප්‍රචාරණය තම මයික ප්‍රප්‍රගේෂන් කියන ක්‍රමවේ දේදී පුතේ අපි යොදාගන්නේ විභාජක පටක. ශාකයේ කඳ අග්‍රස්ථය තියෙන විභාජක පටක. ඒවා ඒවස අන්තරස්ථ විභාජක. ගේ අපිදන්නවා කැම්බියීම ටකේ තුළ. කැම්බියීම තු මේ විභාජක පවතිනා. මේ විභාජක පටක කියන පුතේ නොකඩවා බෙදෙනවා සීග්‍රියෙන් බෙදමින් යන ගුණනේ වෙනවා පුතේ. විභාජනය වෙමින් යන්නේ. මේ සීග්‍රියෙන් ගුණනේවෙමින් යන විභාජනය වෙමින් යන සයිල් අතර මුරුදුස්ත සයිලයි මේ වගේ. අන්තර්ගතවෙන්නේ විශේෂයෙන් මතගතියාගන්න පුතේ මේ විභාජක පටක කදාග්‍රස්ථ විාජක අන්තරස්ත විභාජක ඒවාගේම අපි ගත්තාහම් පුතේ අපි කියනවා ශාකවල අපි කියන අපපුතේ විශේෂෙන්ම කැම්බියම තුළම මේ විප්තිය පවතින මේ පටක විභාජක සීග්‍රියන් ගුණනේ වනනා පුතේ වේගයෙන් ගුණනේවන විභාජනය සිදුවන අපි කියෙනා ගුණනේවන සයිල මෙන්න මේ සයිලා අතර පුතේ වර සොල්ඩ රැඳෙන්න්න ඉඩකඩක් නැෑ. ඒක නිසා තමයි අපි කියන්නේ ශුද්ද්‍ර ප්‍රචාරණයේදී. අපිට වෛරස්වලින් ප්‍රතිරෝදී වරස්වලින් තොර ශාක ලබාගන්න පුළුවන් ඒවගේම ඔක්කම පැල මෞෂාකයට සරෝ සම ශාක පුත්තිේ. එක කාර පැල බග ල තර ප අප කෝද තෝරගන්න කිය හිත ඔක්කම පැලයෙක වගේ එන වාන ජ වගාවකදදි අපිට පවත්ගෙන න කොට. සඳහා ඔක්කම කාකාරී පැලවෙනවන වඩාත්ම හොඳදයි එකකාකාරී වගාවක් පවත්වගෙනයන්ඩ වගේම පුතේ ශුද්ද්‍ර ප්‍රචාර්මීය අපිට වැදගත්වෙනවා වෛරස් වලින් තොරශා ක ලබාගැනීම සඳහා වැදගත්තෙන එ මේකෙද අපිට නීන තතාක්ෂණක ක්‍රමයයක් විදියට පුතේ අලුත් ක්‍රමවේදයක් විඩියට උසස්ථක්ෂණික ශිල්පක්‍රම භාවිතා කල්ල එකාකාරි නිරෝගී වෛරස් ප්‍රතිරෝධී පැළ විශාල සංඛ්‍යාවක් එක වරයෝදාගැනීම සඳහා ශුද් පටකරූපනම යෙදීමක් වියට ශුද්්‍ර ප්‍රචාරණය අපිට හඳුන්ව අදීමට හැකි අවතියන අදරුව. ඒනම් අතකතියාගන් මේ කතා කරපු ප්‍රචාරණ ක්‍රමෝල්ට, අමතරව වර්තමානයේදී ශුද්්‍ර ප්‍රචාරණයේ මයික්‍රප්‍රපගේෂන් මගින් වානිජව ජලජ පැලට නිෂ්පාදනය සිදු කරනපුතඒකත් ්‍රෙන්ඩ එකක්විට අපිට හඳුන්වන්න පුළුව. හරි ඒනම් අපිට දැන් සාමාන්‍යින් මේ අපිට ව්‍යාපාරයක් වශයෙන් වගවක් කරන්ඩ වශයනකට ව්‍යාපාරයකට පැල ලබාගන්ඩා වශ්‍ය වනකට අපිට මේ බීජ මගින් ප්‍රාණයනම් බල ඉටබ ඒකට අවරුදු ගනක් කාල සෑහන කාලයක් යනවා. බීජ හටගෙන ඒවාගේ ක්‍රියාවලි වෙලා නැවත නවශසාක බවට පත්තෙන් නමුත් අපිට මේ වරදක කොටස් මගින් වරදක ප්‍රචාරය සහ පටකරප නතාක්ෂණයතං ශුද්‍ර ප්‍රචාණය මින් අපිට පුතේ ඉක්මනින් පැළ විශාල සංඛ්‍යාවක් වඩා වැඩි පැළ සංඛ්‍යාවක් ලබාගැනීමට අවස්ථාවක් තියෙනයි වගේම එකකාරී පැල හරි හොඳයි දරුවේ. මේ ජපෙලෑටි වගාවක් නිවැරදු නදත්තු කනා කාරි බලමු පපුති හොඳදකිල්. අපි මේ අ ප්‍රචාරක කොටස් යොදාගෙන නැත්තං අපි දන්නවා වර්ධක කොටස්සරි බී ජකාරිී නැත්තං අපි කියන ආකාරයට කතාකරපු ආකාරයට මේ පටකෝප නැතන ශුද්්‍ර ප්‍රාණ මගේ ලබාගත්ත පැලවෙන්න පුළුවන් එක කාරී පැළ වගාවක් පොත්තග යනකට අපිට විශේෂයෙන්ම සැලකිලිමත් වන්නට කාරණාවත්තාව පොතේ මෙ තනද මතක් කරන්න තින් මේ ජලජ පැලට වගක් කහොමදපුතේි නිවැරදුව නඩත්තු කරන්න කිය මේේටේෙන් කරන්න හොමද කිය පිළිබඳ ඉතාමත්ම වැදගත්පුතේ සම්බන්ධෙන් අපිට අනිවාරීමම කතා කරන්න වෙන. ඉතින්පුතේ මේ ජලජ පැලට වගාවක් සාර්ථකෝ ගුණාත්මකෝ සහ. ප්‍රමාාත්මක උුසස් මට්ටමින් මේ වගාව පවත්තාගන්නනම් පුතේ මේ වගාව වඳහා මේ බෝග වගාව වගාව සඳහා පොහොරයේදීම අනිවායම සිදු කරන්නඕන පුතේ සදුස පොහර නියමිත ප්‍රමාණයෙන් නියමිත කාලාන්තරොල යේදීම සිදු කරන්නවඕනි පුතේ මේ ප්‍රස්ත වර්ධනයක් ලබා ගැනීම සඳ. ඒ සොඳහා සුදුසු පොහොර නියමිත ප්‍රමාණොලි නියමිත කාලාන්තරලින් යෙදීම සිදු කරන්නඕන පපුතේ වඩා ගුණාත්මක අස්වන්නක් සහ බෝ වගාවක් ලබාගැනීම සඳහ. පොහොරයේදීම. ජලජ පැලැටි වගාවක් නිවැරදිව නැත්තු කරන ආකාාරිදි පහොරේදීම. ඒවාගේ මේ සුඳහා ආලෝකයේ සැපීමට අවශ්‍යයි පති මේ පැළටි සඳහා රෝගසාහ පලිබෝධ පාලනයක් පපුති අපිට වැදගත්තෙනවා. ජල සම්පාදනය හා ජල වහනය ඒවගේම කප්පාදු කිරීම ප්‍රෘලීන් කරඩෝන අපි. ඒකත් ඉතාමත් මේදගත්වා ජලජ පැලටි වගක් නිරද නැත්තු කරන්න හොඳ පපුති ටි ලයිසිෙන් හොරේදීම කර්ඩඕන නිවැරදි පපුහෝර සුදුසු අනුපාන්තුලින් නියමිත ප්‍රමාණයට නියමිත කාලාන්තරේකදදි යොදන්නඕන පෝර ආලෝකයේ සපයන් ඕනේ ලයිටන් මේ සොඳ ආලෝකයේ සපයන්න ඕනේ. මේශා කොල වර්ධන ක්‍රියාවලේ සඳහා ආලෝකයේ සපායන්න ඕනේ කායික ක්‍රියාවලි සොඳහා ආලෝකයේ සපයන්න ඕන. ්‍රබා සංස් ලේෂණ ක්‍රියාවලි සුඳ ආලෝකයේ සපයන්නඕන. ඒවගේම රෝගසාහ පලිබෝධ පාලනී බති මේවා සොඳහා වැල දෙෙන රෝගසාහ පලිබෝදධ පාලනේ සිදු කරන්නඕ බ. වගේම ජල සම්පාදනය හා ජල වහනේ මේ වගාවක් සදා කොහොමද නිවරදිෝ ජල සම්පාධනය කරන්න කියනක වගේම ජල වහනයේ පිඩිබඳුව ක්‍රමාණු කූලූ ජල බැලයනවා අද ජල ඉත්තලයානොදතන් ජල රඳදවාගේෙනීම කයා වැඩේද ජලවවානේ දුරුවලයිද ජලවාහනේ වඩා යෝග්‍යද කියනක පිරමි කරන්න වෙන පුතේ මේ පැලැඇටි වගාවක් නිවරදිව නටත්තු කිරීමේද ඒ වගේ පුත මේ පැලෑටි කප්පාදු කිරීමක්සිදු කරන්න ෙනවා නීමමතා කාරට කක්පාදු කිරීම මගින් ඒවා ප්‍රසස්ත මට්ටමට පවත්තාගෙනයාම සඳහා අවස්ථාව ලැබෙනවා දීපති. හරි. අපි බළමු දයිපති කොහොමද මේ අස්සනු නෙලීම සහ වෙළඳපුළලට නිකුත් කිරීම සොඳහාමී පැලෑටි සකසන අු සහම පැලෑටි නිරෝධයයිනී පති නිරෝධයනය කෙන වචනය මේ කාලෙ අපිට නිතරම හණඩලෙබුණ ජනප්‍රිය වචනයක් විශේෂෙන්ම මේ කොරෝණ වසංගතයත් එක්ක ලෝකයේ පුඩා පැතුරුණු ඒ නිරෝධායනය කන එක ට කලින් අපි දන්නවා මේ ශාක නිරෝධායනය දැන් පේරදිනය ගනවර උද්‍යාන බොගහ පර්ේෂණ දෙපාර්තුමින්න්තුවයි ශක නිෝධායන මධ්‍යස්ථානයක් පිහිට ලතිනවා ඒවගේම කට්නාක ජා්‍යන්තර ගුවන්තර පපුොල නිරෝධානයක ඇත්ති නවා වරායිතුල මේ නිෝධානයක කයක්ත්තිනවා අපි දන්නවා ටකින් ගටකට පුතේ ශක දවිය සත්ව ද්‍රවවයේ කොටස් ජීක් ගේ . අපන අනඒ කරනකොට නැත්තන් මේවා යනකොට අපනයින කිරීමේද සහනානය කරනකොට විශේෂම කුති මේ ශක නිරෝධයන විදිවිාන වට අනුවයිට තු කරන්නවො විශේෂෙන් අපිදන්නවා දැන් උදාහරමයක් විදියට අපි දන්නවා දකුණු පලාතයේට පිටටට ලෙලි නොගැසූ පොල් ගෙන ඒම තහනක් මොකදර මයිට අ දුර රෝගයේ ඒ පොල්ලොල තිබ රෝගිතත්වයක් නිසා අද දකුණු පලාතං වෙන පල පැත්තට ලෙලි නොගැසූ පොල් ගෙනීමම තහනන් කරලාදය. ඉති ඒවාගේ අපි දන්නවා මේ. සමහර ශාගකොටස් ඒවත් සමග ඇතිවන ඒ වි්‍යාධජනක තත්ත්ව මගින්. ඒ රටවල ඒවා බලපාන පුළන් ගොයිජනතාවට උන්ගේ බෝගමකවට විශාල වස්යෙන් හානිකරන්න පුළුවන් පලිබෝධකයු ආගන්තුක අපි දන්න ආගන්තුක පැලෑට තියනු අපිදන්නවා පාතනියුම් වගේ අපි ට ආපුදේවල් අප දන්නවා ආගන්තුක පැලෑටි අපි ගැන වල් පැලෑටි ඒවාගේම විිනත් සත්ව විශේෂ අපිවාමේ. කරම සත්ව ේෂ පලිබෝධික වන්න ළමන්පතේ කටවස්ථාවක් කිය පුොල ජිවි චක්ක ගේ වස්තාව ගන්නපුලවා. ඉති මෙන්න මේ දේවල් විශේෂයෙන්ම මේ ශපලෑටි සහ ශාකද්‍රවවිය අපටයිනය කර නොකොට රටකින් රටකට ගනකොට මේ පැලෑටෙන් රෝධයන මධ්‍යස්ථාන හරහා බලනො ඒවා. ඒවතුළ මේ වෙනත් ඒ ඇතුළත් කරගෙනීම සහ සුදුසද නැතන් වෙනත් අගන්තුක දවියහ. සමන්්‍යතායිද කියලා පරික්ෂා කල බලතමමා රට තුළටඒවා ඇතුල් කර ගැනීම සිදුරන්න පොතේ ඒවක්ුෂිකරමාතයට බලපානු ඉතින් මේ විශේෂයෙන්ම මේ නිරෝධයන පැලෑටේ නිරෝධායයිනය කියන එක ඉතාමත්ම වැදගත් අවස්ථාවක් විදෙන මෙද නිදි සඳහ කරන්න පුළන් පොතේ ඇත්තටම මේවා අපි කියන්නේ මේ අහිත විශේෂෙන්ම මේ පැගේ පැලෑටවල නැතන් පි වන්න පුළුවන් සත් කොටස්සෙන් පුළුවන් ශකොටක් වන්න පුළන්පත මේේ තුල ආගන්තුක ද්‍රව්ිය කියන්නේ රට අපිට ඒන්න යම් කිසි හානිකරදායකදයක්ේ සිද වන්න පුළුවන් සුදුද්‍රජීවයක් වන්න පුළුවන් පොතේ දිලේර බැක්ටරිය වයිඩ එකක්වෙන්න පුළුවන් නැත්තංඒ අපි රට ඇතුල් කරගත් අට පස්සේක මොකක්කරි වෙන තවත් බෝග වගාවට හනිකරදයක් වන්න පුළුවන් වල් පැලටයක්ක් වෙන්න පුළුවන්ගේක දරුණ ආකාරින් සීගලෙේ පැතිරන එකක්වෙන්න පුළුවන් ඒගදක්ව ල ඉතින් අන්න ඒත්තුලින් වලක්වා ගැනීම සඳහත්තමයි නිරෝධාන මධ්‍යස්ථාන පිහිටොලත. නිරෝධායන වන්නඩෝන කලතින ොට දැන් අදැන් අර වයිර සෝකතත්වයගේද නිරෝදාායනය වුණ පුදගල. සො නිරෝධායනය වන ගේගල්ල. ඉතිං අර නරෝගේයට හැදිච්චාය කවරහරි රෝ ආස්සිතුය හිටුවත්ෙම ඒ එකල්ල නිරෝධයිය වුන කට්ට යි. ඉති ඒවගේ නිරෝදායනය ගැන මක පැතිරීම වලක්වා ගැනීම සඳහපපුතේ සිදු කරන ක්‍රියාවලි. එමගින් ඇතිවෙන්න පුළුවන් තත්ත් වදුරු වලක්වා ගැනීම සොඳහා සිදු කරන තත්ත්වයක් දෙයක් දට පිට කියන්න පුළුවන්. එහහිනං විශේෂෙන් මස්සනු නෙලේීම හා වෙලදපොල්ට නිකුත්කිරීම සොඳහා මේ පැලෑටි සකසන අයුරු සහ පලෑට නිරෝධයන ගැ පුතේ මිතද අපිතා කරන්න එතනේදදික් හොඳින් වර්ධනය වූ පැලෑටි පුතේ කැපූ විගස ජලබේෂලකට දැමීම පසු අවශ්‍ය දිග ප්‍රමාණයටයි කපන්නවා මේ හොඳින් වර්ධනය වෙච්ච පැලෑටිපුතේ අපි මුලින්ම පැලෑටි කපල ගත්ත ගමම්ම ජලබේසමකට දාන්නඕොනි පපුති ඊට පස්සෙ තමයි අවශ්‍ය දිග ප්‍රමාණයටඒවා කපා ගැනීම සිදුකරන්නේ අන්න බලන් කැපූ විගස රයි් ජලභාජනයකට දාණ්ඩෝය. පයිට මේ වගේ ගුණාත්පමක තත්වය ආරක්ෂා කර ගන්න නම් අයිකාලයේ පවත්ත ගන්න අයිකාලයේ වැඩිකර ගැනීම සඳහ මෙම මේ ක්‍රියාවලින් සිදු කරන්න දුව පපුති විශේෂයෙන් හොඳින් වරදනය වූ මේ ජලජ පැලෑටි විසිතුරු ජලජ පැලෑටි කැපූ විගසම ලබේස්සමකට දාන්නඕනි දරුවනේ ඉට පස්සේ අවශ්‍ය දිග ප්‍රමාණයට කපාගැනීම සිදු කරන්න පුළුවන්. ජලබාජනයකට දාන්නුව. යිට් රි එතකොට හරි අපි දන්නවා මේ ශාකමවා කැපූ පසුත් අස වු නෙලූ පසුත්ඒ වගේ පරිවෘතිය ක්‍රිය සිදුවෙනවා අපපුතතිේ කායික්‍රියාවලි සිදුවෙනවා ඒක නිසා අපිට ඒවා ගුණාත්මක තත්තයෙන් පවත්වා ගැනීම සොඳදා අපි පසුවස් වනු ප්‍රියාකාරකම් පසු අස් වු තාක්ෂිණක ක්‍රමවේදය. ගමන කරන්නඕනි විශේෂයෙන්ම මේ ලබාගන්න අක්ස්වෙන්නේ ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මක වඩා ඉහල අස්වන්නක් ලබාගැනීම සඳ අපි පසුුවස් වනු තාක්ෂණක ප්‍රියාකාරකම් අනිවාරෙන්ම අපි සිදුකිරීම වැදගත්වයෙනවා. ඒවගේ ජලජ පැලඇටි කැබලි මුල් අදදවාගන්නා ටැන්කිවල සති දෙක් පමණ තියන්න ඩ බුති ජලජ පැලෑටි කැබලි මුල් අදවාගන්නා ටැන්කිවල සති දෙක පමණ කාලයක් තියන්න. මුල්ල අදවාගත්ත පැලෑටි බුතේ මිටිවිදියට ඒ නැත්තාම් පෝච්චිවිදිහට සකස් කරලා පොලිතීන් බෑග තුළ ජලේස්වල්පයක් සහිතව අසුරල තමයි ස්ටයිරෆෝර්ම් පෙට්ටි තුළ බා වෙලදපොල්ට සැකසීම සිදු කරන්නේ බලන්නකෝ අපි කොහොම දෙ කරන්නේ මේ හොඳින් වැදි වැඩිච්ච පැලෑටි කැපූ විගසම ජලභේස්සභකට දාන්න ඕනේ ඉඩ පස්සේ අවශ්‍ය දිග ප්‍රමාණයට කපාගන්න පුළුවන්. ඒවගේම ජලද පැලෑටි කැබැලි මුල්ලද්දවා ගන්නා ටැන්කිවල සති දෙකක් තර තියන්න ඕන. ඉඩබස්සේ මුල් අදවා ගත්ත පැලෑටි මිටිවිදිහයට හරි පෝච්චිවිදිහයට හරි සකස් කරලා ලේස්තිි කරලා පොලිතීන්බෑක් තුළ ජලේස්වල්පයක් සහිතව මේවා අසුරල දරුවනේ ස්ටයිරෆෝර්ම් පෙට්ටි තුළ බහා වෙළඳ පොට සැකසීම සිදු කරන්න පුල්වා. හරි මංහිතාන් ඉතාමත්ම පැහැදිලී අපි කතා කරේ අසරු නෙලි මහා වෙළඳ පොල්ට නිකුත් කිරීම සඳහා පැෑටි සකසන අු. හ පැළෑට නිරෝධායනය සඳහනු ගමනය කරන ක්‍රියාවලේ හොඳින් වැඩිච්ච පැලයක් කපපු ගමන් ජලබේසමකට දාන්න ඕනි පස්සේ අපිට එතනින් අරං අවශ්‍ය දිග ප්‍රමාණයට කපාගන්න පුළුවන්. ඊට පස්සේ ජලජ පැලෑටි කැබලි මුල් අදදවාගන්නා ටැන්කිවල සති දෙකක් පමණ තියෙනවා. ඊට පස්සෙ මුල් අදදවාගත්ත පැලෑටි මිටිවිදියට හෝ පෝච්චි විදියට සකස් කරලා පොලිතන් බෑයක් තුළට ජලේතුවල්පයක් දාලා. හරි සහිතව අසුරාපුතේ ස්ටයිර ෆෝම් පෙට්ටි තුළ බහා වෙළඳපුොට සැකසීම සිදු කරන්න පුළවා හරි. විසිතුරු ජලජශාකහා ආහාර මේ ජලජශාක වගාවයි දරුවුණේ අපිට එළඟට කතා කරන්න තීන්. හොඳයිපුතේ අප විසිතුරු ජලජශාකහා ආහාර ජලජාක වගාවන් ගැන පුතේ අපිට කතා කරන්න පටන්ගන්නේ අපි රයිට් බලමුපුතේ මේ ජලයේ හෝ ජලයේ ආස්ශ්‍රිත පරිසව පද්ධතිල වර්ධනය වන ශාකතමයි පතේ ජලජ පැලෑටි කියලා හඳුන්න්නන් කෞද පුතේ ජලජ පැෑටි කියෙ හඳන්න්නන්නේ බලනක ජලජ පැලෑටි හඳන්න නැකවොත්. ඔයා අනිවාර්රයෙන්ම සඳහන් කරන්න ඕනි පුති ජලය හෝ ජලය ආශ්‍රිත පරිසර පද්ධතිවල වර්ධනය වන ශසාාකතමයි පුතේ ජලජ පැලෑටි කියෙලා කියන්නේ කාටන දරුවුණේ ජලජ පැලෑඇටි කියලා කියන්නේ ජලය. එමත් ඇසෝසිේට් කරගන්න අප අර කඩුලාන ආස්විත මැන්ගරු සෝසිේට් කියන්න ඒවා ආස්ශ්‍රීය කරගන ඉන්නක් අට්තිේ එහිනම් ජලයේහු ජලයේ ආශ්‍රිත පරිසර පද්ධතිවල වර්ධනය වන ශාක සාකතමයි පතිේ ජලජ ශාක පැනටි ක කිය හඳුන්වන්නේ කාඩ දරුණයන් ලජ ශාක පැවැඩි ක ලිහඳුන්න්නේ ඕවු ජලයේහු ජලයේ ආශ්‍රිත පරිසර පද්ධතිවල වැඩෙන නැත්තං වර්ධනය වන ශාකතමයි පුුතේ ජලජ පැලෑටි කියලත්තන් ජලජ ශාක පැලෑටිවිදිට හඳුන්වන්නේ හරි හඳුන්වන අතර මෙම ජලජ පැලෑටිවල පවතින අවධානය මෑතකද හලා ගොස්ත් ජලජ පැලෑටිියල්තුට තින අවධානය පපුතේ මෑතකද වඩාත් එහළ ගහින්තියෙන. ශ්‍රී ංකාව නිවරතන කලාපීය රටක් නිසාපුතේ මේ රටේ පවතින වඩාත් හිතකර දේශගුණක තත්ත්වයන් නිසාපුතේ විශේෂයෙන්ම විසිතුරු ජලජ පැලෑටි විශේෂ විශාල් සංඛ්‍යාවක් සාර්ථකලෙස්වගා කරන්න පුළුවන්. බලන්නකු ශ්‍රී ලංකාව පිහිටීමවනුව ශ්‍රී ලංකාව නිවරතන කලාපී රටක්ැවින් පපුතේ මේ රටේ පවතින හිත කර දේශගනක තත්ත්වයන් නිසාපුතේ විශේෂෙන්ම විසිතුරු ජලජ පැළෑටි විශ විශාල සංක්‍යාවක් සාර්ථකෝ වගා කරන්න පුළුවන් මේ විසිතුරු ජලජ පැළෑට ගත්තහම ඒවා පුතේ ජයිව විවිධත්වය අතින් ඉතා පුළුල් පරාසේක විහිදී පවතිනෝ රයිට් ජයි විධත්වය අතින් ඉතා පුළුල් පරාසේක විහිදිල පවතිනවා අපුතේ එතකොට අපි ජෛව විදත්වය කීවී බයෝඩයිව සිටි කියන්නේ මහිමත ජීවත්වන මුළු ජීවිීන්ගේත් ජීවින්ගේ පවාම ශාක සතුන් ශුද්‍ර ජීවින් කරම කට් කොට්ටා සතුනම අයිතේ පුතේ මිහිමත ජීවත්දන මුළු ජීවිීන්ගේ ඔවුන් අයත්වන පරිසර පද්ධති සියල්ලගේත් එකතුව පුතේ අපිට ජයිව විදත්ය කලා කියන්න පුළන් bioෝඩයිෝසිට මහිමත ශාක සතුන් ශුද්‍රජීවින් පොදේ ජීවින් කළ හඳුන්න පුතේ එතකොට මිහිමත ජීවත්වන මුළු ජීවිීන්ගේත් ඔවුන් අයත්තන පරික්ෂර පද්ධති සියල්ලගේත් එකතුවතමා පපුතේ ජයි විදත්වයගෙන මේගේ ඩයිව සිටිය එකක් විදධත්වයක් දකින්න තියෙනවා පතේ අපිට මේ විසිතුරු ජලජ පැළඇට ගත්තහම් පතේ ඒවා ජයිව විවිධත්වය අත්තෙන් ඉතා පුළුල් පරාසයක විහිදිල තියෙනවා පත. ඉතිං විවිධ වර්ගී කරන මට්ටම් ගත්තට පතේ පහත් ශාක පරණාංගවල ඉඳම්පුතේ උසස්සාාක දක්වා සාක විශේෂ රාසියක් දනතින විධ වර්ගී කරන මට්ටම් ගත්තාහම පුතේ පහත් ශාකවල ඉඳලා උසස් සනාල ශාක දක්වා පහත් ශාක පරණාංග වල ඉඳම් පුතේ තල සසාක සනාල ශාකලලා බිදන්නන උසස් සාාක නීදපුතේ. ඉතිං විවිධ වර්ගී කරන මට්ටම් ගත්තාපුතේ හරි පහත් ශාක පරණාංගවල ඉඳම් උස සනාල ශාක කියලලා නොබදේ උසස් ශාක දක්වා මේ ශක විශේෂ රශ්ියයක්ක් දක්නට ලැබෙන විේෂ. විසිතුරු ජලජශාකග සහ ආහාරමේ ජලජශාක ගත්තහම්පුති ඒවා විධ වර්ගී කරන මට්ටම් ගත්තහම පහත් ශාක පරණාංගොලේඉඳං උසස්්‍යාක දක්වාපුතේ මේ ශාක විශේෂ රාශියයක් දකින්න තියෙනවා බතේ. ඉතිං ඒ එක්කෙක් වර්ගවල රූප විද්‍යාත්මක අපි කෙනවා මෝෆලෝජී ඒවගේම කායික විද්‍යාත්මක ෆිසිියෝලොජි ලක්ෂණ එයාලගේ වර්ධන විලාස වර්ධනය සොඳහා. හිතකර පාරිසරික තත්ව වගේම ප්‍රචාරණ ක්‍රම ආදියකනෙකට වෙනස් සෙෙනාපුතේ. ඉතිම්පුතේ මේ එක්කෙක් වර්ගවල මෝෆලෝජියක රූපවිද්‍යාත්මක ෆිසිියෝලෝජියක කායික විද්‍යාත්මක ලක්ෂණ. ඒවගේම වර්ධන විලාසය වර්ධනය සඳහා ඒගොල්ලොන්ට හිතකර පාරිසරික තත්ව සහ. ඒ ගොල්ලොන්ගේ ප්‍රචාරණ ක්‍රම ආදියත් දයේ පුතේ එකනිකට වෙනස්වෙනු එක හොඳින් මතකතියාගන්න හොඳයි දයේ පපුතේ අපි හත්වොන එක තුන්ග ොට සත්තක් එකයි දේ පුත ලත්ක සම්බන්ධලතියන අපි ආරම්භ කලා දරුණේ විසිතුරු ජලජ පැලෑටි වගාව සම්බන්ධයෙන් කතාරන්න දේ පුොතේ අපි විශේෂයෙන්ම හදුන් අද මක්කර පුතේ විසිතුරු ජලජ පලෑට, ප්‍රචාර්ණය කරන ආකාරය ප්‍රචාරණය සම්බන්ධින් වගේ පපුතේ ගේ විසිතුරු ජලජ පැලෑටි කොහමද වෙෙලඳ පල සඳ සූදදා නම් කිරීම කතා කරපුතේ ඒ වගේම අපි විශේෂෙන් ම ඊලක කොසයෙන් කතා කරන්න බලාපරත්ති න දරුවුණන විශේෂෙන්ම ලංකාවි වඩාත්ම ජනප්‍රේ විසිතුරු ජලජ පළලැටි වර්ග ගෙනන සහ ආහාරම වශයෙන් වැදගත්වන ජලජ පෙළෑටි වගවන්ගෙන සහ ඒවාගේ විශේෂෙන්ම මේ ප්‍රචාරන ක්‍රම කොහමද විධ ම මේ ප්‍රචාරණ කම සම්බන්ධයනුත් පපුති ඒ ්‍රචාම සඳහා යොදාගන්න කොටස් සම්බන්ධයෙන් පත අප වා කොටස් ම්බන්ධී තර බ පොරති න ඊලළ ොට සෙදුවල තාලත්.